ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාවේ විශේෂ රැස්වීමක් හෙට පස්වරුවේ පක්ෂ මුලස්ථානයේදී පැවැත්වීමට නියමිත අතර පක්ෂයේ වැඩබලන සභාපති අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතාගේ පාර්ශ්වයේ සමාජිකයින් ආසන සංවිධායකවරුන් ඇතුළු පිරිසක් ඊට සහභාගී වනු ඇතැයි වාර්තා වනවා. ඉදිරියේදී පිහිටුවා ගැනීමට නියමිත සංධානය සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡා කිරීමට නියමිතයි. ජෙනුයින් මිල පෙරළියෙන් බජාජ් ජෙනුයින් පාර්ට්ස් මිල තවත් අඩු කළා. මෙන්නස මගේ ගෙදරටත් දාපු ACL ෆයර් ගාඩ්. හෙට පැවැත්වෙන රජයට සම්බන්ධ ඇමතිවරුන් විසින් කැඳවා තියෙන රැස්වීම සම්පූර්ණයෙන්ම අනීතිකයි. ඔවුන් කැඳවන ලද මධ්‍යමකාර සභාවට 7 දිනකට 8 දිනකට වැඩිය ගෙන්දව ගන්න පුළුවන්කම ලැබුණේ නැහැ. දැන් ඔවුන් උත්සාහ කරනවා විධායක සභාව කැඳවලා නිලතර පදපත් කර ගැනීම සඳහා ක්‍රියාමාර්ග වලට යොමු වීම. ඔබතුමාගේ ඔබ ආණ්ඩුවට කත්ත දිනවා කියලා ඔබතුමා දිගින් දිගටම කියන ඔබතුමාලා පත් කරගත්ත නම් පක්ෂ සභාපතිවරයාත් ආණ්ඩුවේ ඇමතිවරයා ඒ ඇමතිවරයාට විරුද්ධව මේ වෙන විට ජනාධිපතිවරයා ඉවත් වීම පිළිබඳ දැනුම් දීලා තියෙනවා. දැන් ඉන්න සභාපතිතුමා තාමත් දූෂිතයි. දැන් එතුමා ළඟ ඉන්න පුළුවන්ද කියන තත්වයක් අහනවා අපි ඊයේ දැක්කේ. එතුමා ගැන බැලුවා නම් ඊට වැඩිය හොඳයිනේ. එතුමා කීයකින් වැඩි කරුව කළාද කියලා බලන්න. පාස්කෝ එකට වරදකාරයෙක් කළා. වන්දි ගෙවන. රොයල් පාක් එකේ එක්කෙනාගෙන් සල්ලි ගත්තා කියලා ලොකු කතාවක් ගියානේ පාර්ලිමේන්තුවේ රත්නහාමුදුරේ. එහෙම සම්බන්ධ වෙලා යම් යම් ප්‍රකාශ කරේ. ඕ බිලියන කෝටි ගානක ගත්තයි කියලා ඒක නැත්ත කොහොමද උසාවියෙම තීන්දුව කළා දිනවනේ වන්දි ගෙවන්න කියලා. පික් පොකට් ගහන මිනිස්සයා පික් පොකට් ගහගෙන යන ගමන් කියනවා අන්න හොරා ගත්ත කියලා පස්සෙන් දුවන එක නිකන් මේ වගේ දෙයක් තමයි. සම්පූර්ණ රාජ්‍ය අනුග්‍රහය නෙවෙයි රාජ්‍ය බලය පාවිච්චි කරලා තමයි ඒගොල්ලෝ ඔය සීළු දේවල් කරන්නේ. දැන් මේ හෙට අනිද්දා ඒගොල්ලන් විධායක සභාවක් කියලා එකක් තියෙනවා. ඒගොල්ලන්ට විධායක සභාව කැඳවන්න කිසිම නීත්‍යානුකූල බලයක් නැහැ. මම ඒකයි කිව්වේ ඕවා පුච්චලා නළලේ අලු ගා ගන්න කියලා ඔය ගන්න අය. අධිකරණයෙන් දෙන තීන්දුව ප්‍රමාද වුණොත් සමහරලාට අපිට ඒ විදිහට කරන්න සිද්ධ වෙයි. ඉතින් දැන් මං හිතන්නේ දැන් ඉන්න වර්තමාන ජනාධිපතිමත් තරඟ කරන්න බලාපොරොත්තු වෙන්නේ අලියාගෙන් නෙවෙයි. මට ආරංචි විදිහට අපිට තියෙන තොරතුරු විදිහට වෙන ලකුණකි. ඔබතුමා එකතු වෙන්න දෙතුවා. පිස්සුවක් නෑ. එතුමාගේ තියෙන නව ලිබරල් චින්තනය මගේ තියෙන්නේ ස්වදේශිකවාදී නිෂ්පාදන ආර්ථිකය මගේ තියෙන්නේ. ඒත්‍රිකාමැතිනියට විශේෂ තනතුරක් දෙන්න බලාපොරොත්තු වෙනවා කිව්වා දුමින්ද දිසානායක මහතා පක්ෂයේ. ඒත් ඔබතුමාත් දැන් ඉවත් වෙච්ච නායකයෙක් හැටියට බැරිද විශේෂ තනතුරු කරන්නේ? ඔය දෙන තනතුරු ඔක්කොම තුට්ටු දෙක වැඩක් නැහැ. ඔකට කිසිම ව්‍යවස්ථාපිත බලයක් නැහැ. අපි අතන ලකුණෙන් තමයි තරය කරන්න බලාපොරොත්තු වෙන්නේ. උසාවියෙන් අධිකරණයෙන් අපිට ලැබුණොත් නැත්නම් අර සාමාන්‍යයෙන් කියන්නේ උණුයි මුණුයි දෙගොල්ලම එකයි කියලා. ඉතින් ඒ උන්ටත් නැහැ අපිටත් නැහැ. ඒගොල්ලන්ටත් නැහැ අපිටත් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පිස්සු කෙලිය වුණතම දැක්කම එතුමාට තියෙන නඩු ප්‍රමාණය පාස්කු ප්‍රහාරය එහෙම කෙනෙකු තියාගෙන කියක් ඉදිරියට යන්න බෑ. එයා මොකද කරේ? මම මෙච්චර අවුරුදු ගාණක් තිස්සේ පක්ෂයට දල දී ඇදලා නැති මේකේ ප්‍රජා අයිතියක් ලබා දෙන්න කටයුතු කරපු අතුරු කපලා දාලා පක්ෂ සමාජිකත්වය නැති විජේදාස රාජපක්ෂ කියලා කෙනෙක් පක්ෂයේ සභාපතිකම් පක්ෂ සමාජිකත්වයක් නැහැ. මුලින් කිව්වේ මොකද? ආණ්ඩුවේ ඉන්න එක තර දිනුවක් නෑ. අපි කිව්වා ආණ්ඩුවෙන් අස් වෙලායි. එහෙම කියලා පක්ෂයේ සභාපතිකම ආණ්ඩුවේ ඉන්න ඇමතිවරයෙකුට දුන්නා. කොහොටුවේ සමාජිකයෙක් කියලා. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති. ඒ නිසා ඒගොල්ලෝ නඩු අපි නඩු අටක් පැවරුවා. නඩු අටම අපි දැන් දිනලා තියෙනවා. ඒගොල්ලෝ නඩුවක් පැවරුවා. ඒකෙන් තාවකාලික ජයග්‍රහණයක් ගත්තත් අඩුවෙන් නඩුවේ. නමුත් අපි ගිහිලා ඒකත් දැන් නඩු 9ම අපි දිනලා